දැන් රටේ තියෙන ප්‍රධාන ඩොලර් ප්‍රශ්නේ මේකේ මූලික ප්‍රශ්නේ අවසන් කරනවා ඩොලර් ප්‍රශ්නේ ඒතොර ඒක විසඳ ගන්න මුළු ලෝකෙම අපි ඉල්ලීම් කරා අපේ වයස්ක මේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට අපිට මේ වෙලාවේ ඩොලර් ටිකක් එවන්න කියලා අපි ස්තුතිවන්ත වෙනවා අද අපි මේ ටිකක් හරි පෙට්‍රල් ටිකක් ගහලා ඉන්නේ අපි දැන් ඩීසල් ටිකක් අපිට හම්බ වෙන්නේ ගෑස් ටිකක් හම්බ වෙන්නේ ඒකේ වගේ ඒකට අපේ විදේශගත ශ්‍රමිකයෝ ඒකට දායකත්වය දීලා තියෙනවා ඩොලර් මිලියන 305ක් මෙයා මේ ගිය මාසෙට එවලා තියෙනවා ඒක මාසයක් ඇතුළත එක මාසයක් ඇතුළත ඩොලර් මිලියන 56.54ක වැඩිවීමක් අපි අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශගත ශ්‍රමිකයන්ට ස්තුතිවන්ත වෙනවා ඔබ එවපු සල්ලි හරි මාර්ගයෙන් තමන්ගේ ගෙදරට එවපු නිසා තමයි අද රටේ මිනිස්සු තෙල් ටිකක් ගහගන්නේ අද අපේ රටේ මිනිස්සු පෝලිං වල යම්කිසි ආතාරයකට හරි ගිහිල්ලා තෙල් ටිකක් ගහගන්නේ තා ටිකක් මේක වැඩි කරොත් පෝලිම නැති කරගන්න පුළුවන් තව ටිකක් වැඩි කරොත් බෙහෙත් ටික ගේන්න පුළුවන් තා ටිකක් වැඩියෙන් සල්ලි ලංකාවට එව්වොත් විදේශගත ශ්‍රී ලාංකිකයෝ මේ රටේ ඉගෙනගෙන මේ රටේ අධ්‍යාපනය ලැබලා මේ රටේ බදු මුදල් වලින් ඉගෙනගෙන පිටරටවල් වල ගිහිල්ලා ජීවත් වෙන අපේ ලාංකිකයොන්ට අපි ආරාධනා කරනවා එවන් අපේ රටේ මිනිස්සු බොහොම අපහසුතාවයට පත්වල ඉන්න මොහොතක් ඕස්ට්‍රේලියාවේ බැංකු තමන්ගේ මුදල් අඩු කරනවා තමන්ගේ ගෙවන කොමිෂන් මුදල් අයින් කරනවා ලංකාවට මුදල් එවන්න උදව් කරන්න එහෙමනම් අපි ඒ රටවල ජීවත් වෙන මිනිස්සුන්ට කියනවා අපේ රට වෙනුවෙන් උදව් කරන්න කියලා හැබැයි අපි මෙහෙම කියනකොට තව කට්ටියක් කියනවා ඩොලර් එවන්න එපා ලංකාවට අරය යනකම් එවන්න එපා ඔය එව්වොත් හොරකම් කරනවා ඔය එවන්නේ හොරකම් කරන්න එවන්න එපා සත පහක් එහෙම කියලා කියනවා මං අහන්නේ ලැජ්ජ නැද්ද මේ පෝලිං වල මිනිස්සු මැරෙන්නේ ඩොලර් නැති නිසා මේ පෝලිං වල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්නේ බෙහෙත් නැති නිසා ඩොලර් නැති නිසා එහෙනම් ඒ එවන්න තියෙන ඩොලර් ටික එවන්න එපා කියන්න කොයිතරම්නම් හදවතක් නැති මිනිස්සුද එහෙම කියන්නේ කියන එක කල්පනා කරන්න ඕනේ කොච්චර කුහකයෝද කියලා කුහකයෝ කුපාඩියෝ වෙන වචන වලින් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න තියෙන වෙනද සාමාන්‍ය පරිදි යවපු ඩොලර් ටික බැංකු හරහා නැවත වතාවක් බැංකු හරහා එවන්න එහෙම වුණොත් රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ඒ අය කියනවා අරයා හොරකම් කරයි මෙයා හොරකම් කරයි කියලා එවන්නේ තමන්ගේ නෝනාගේ ගිණුමට නම් එවන්නේ තමන්ගේ දරුවගේ ගිණුමට නම් බැංකුවට එවන්නේ තමන්ගේම ගිණුමට නම් වෙන කාටවත් හොරකම් කරන්න බෑ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබ එවන මුදල් වලින් රටට එවපු මුදල් වලින් කොයි කොයි විදියටද වියදම් කරේ කියලා සවිස්තර වියදම් වාර්තාවක් මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා ඒ මුදල් දැරදිලාවක් අනවශ්‍ය දෙයකට හොරකමකට යොදවන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන කාරණාවත් මේ වෙලාවේ සඳහන් කරමින් අර අපට සල්ලි එවපු අපිට ලංකාවට හරි පාරවල් වලින් බැංකු හරහා මුදල් එවලා අපේ රටේ මිනිස්සුන්ට තව දශමයක් හරි ජීවත් වෙන්න හයිය දීපු සියලු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ